රජයේ විසින් ප්‍රකාශ පක්ෂ මූල්‍ය බංකුලත් භාවය හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුව වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් යන පාර්ලිමේ විශේෂකාරක සභාවේ සේවයේ පිණිස දරු නීතිඥ සාගර කාර්ය සම්මාහතාගේ සභාපතිත්වයෙන් යස් ප්ලීස් ජේ මම මේ රට බංකුලත් තුනේ කොහොමද කියලා සොයා බලන්න කාර්ක සභාවක් යෝජනා කිරුවේ අපි විපක්ෂයේ දෙපැත්තම යෝජනා කළා. අපි යෝජනා කිරුවේ ඔබතුමා බලන්න කොහොමද අපි යෝජනා කිරුවේ. එතකොට රට බංකුලත් උනේ කොහොමද කියන එකට ගැන හොයන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පත් කරන එක ඇත්ත වශයෙන්ම පිළිගන්න බෑ. මේක හොරා ගියම් මගෙන් පේනානා වගේ වැඩක්. ඉතින් අපි කියනවා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පත් කරන්න අපි කෙනෙක්ගෙන බක් යෝජනා කළා තියෙනවා. ප්ලීස් සර් විපක්ෂයේ මං කියන්නේ ඔබතුමා අවංකව මේ රට බංකුලත් උනේ කොහොමද කියන එක හොයන්න ඕන නම් පත් කරන්න ඕන විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්. ඒකයි ඒකයි ස්ථාවර නියෝගලක් තියෙන්නේ මුදල් කාර්ක සභාවේ සභාපතිකම විපක්ෂයට දෙන්න කියලා. ආණ්ඩු පක්ෂයට දුන්නාම අපි දැක්ක ගිය සැරේ බංකුලත් වෙනකම් අපි දන්නේ නැහැ. බංකුලත් වෙනකම් අපි දන්නේ නැහැ. හරි. මොකද ආණ්ඩු පක්ෂ කෙනෙක් හිටියේ. අපි කියන්නේ විපක්ෂය කෙනෙක් පත් කරන්න කියලා රට බංකුලත් උනේ කොහොමද කියන එක විපක්ෂය කෙනෙක් පත් කරන්න කියලා. ඔව්. මේ ඒ වෙලාවේ මුදල් කාර්ක සභාව හිටියේ මමයි. මේ පාර්ලිමේන්තුවට රටේ මුදල් තත්ත්වය පිළිබඳ මමයි කිව්වේ. ඒ මුදල් කාර්ක සභාව හිටියා කියලා බංකොලොත් භාවය හොයන්න බෑ. ඒක මෝඩ කතාවක්. මම කනගාටු වෙනවා මේ වගේ පරිණත දේශවාලකෙක් මේ වගේ ගොන් කතාවක් කියම ගැන. හරිද? මේ කතාව කාර්ක සභාව පත් කරනවා නම් දෙපැත්තම මන්ත්‍රීවරු ඉන්න ඕනේ. මේ හැම ආණ්ඩුවක් කියන්නේ මේ බංකොලොත් වීමට එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි හැම ආණ්ඩුවක්ම. ඔව් they everyone is responsible not they try to avoid it no he have been a minister he have been a minister he have been a minister එතුමාගේ නම කියලා නෙමෙයි he have been a minister he sort of he sort of layman he have been a minister කරු කතානායකතුමනි මෙතුමා කියන තර්කයේ හැටියට පාස් විරුද්ධ ප්‍රහාරය වෙනකොට මෙතුමල්ලා පත් කරගත්තේ මෙතුමල්ලම මන්ත්‍රීවරු ඒක හොයන්න තේරීම් කාර්ක සභාවට මෙතුමල්ලා ඒ වෙලාවේ කොහෙද දන්නේ හිටියේ ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ තේරීම් කාර්ක සභාව පත් වෙනවා නම් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනා පත් වෙන්න ඕන ඒක තමයි සම්ප්‍රදාය ඒක තමයි තියෙන නීතිය ඒ නිසා විපක්ෂය විතරක් මේක පත් කරගන්න පුළුවන් කමක් නැහැ එතුමල්ලත් වග කියන්න ඕන මේ ඇතුළත් සත්‍යයන් වලට ඔව් ගරු කතානායක ඉත කතා කරන්න ගරු කතානායකතුමනි අපි හැමෝම දන්න කාරණාවක් 2019 ජනාධිපතිවරණයෙන් පසුව මාසයක් දෙකක් හෝ තුනක් ඇතුළත එක පාරටම බදු සහන ලබා දුන්නා බිලියන 600ත් 700ත් අතර ප්‍රමාණයක එහෙම වුණාම රාජ්‍ය ආදායම 12 සිට 8 දක්වා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට පහළ වැටුණා. ඒ නිසා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතන Fitch, Moody's, Standard & Poor කියන ආයතන අපේ රටේ ratings, ඒ කියන්නේ ශ්‍රේණිගත කිරීම් පහළ දැම්මා. ශ්‍රේණිගත කිරීම් පහළ දැම්ම නිසා රජයට ජාත්‍යන්තර කැපිටල් මාකට්ස් වලට ප්‍රාග්ධන වෙළඳපොළට ප්‍රවේශ වෙලා අඩු පොලියට ණයක් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වුණා. ඉතින් මේ සිද්ධිය වෙනකොට අපි බලන්නට ඕන ගරු කතානායකතුමනි අර බිලියන 600ත් 700ත් අතර බදු සහනය ඒක ලබා දීමට කවුද කටයුතු කරේ? ඒක ලබා දීම වෙනුවෙන් කවුද අත ඉස්සුවේ? කවුද ඒක වෙනුවෙන් කතා කරේ? කවුද ඒක වෙනුවෙන් පෙනී හිටියේ? පැහැදිලිවම මේ රටේ ජාතික ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 12 සිට 8 දක්වා අඩු කරන එකට අත උස්සපු පාර්ශවය රට බංකොලොත් වීමේ කමිටුවේ සභාපති ධූරයේ දරනවා නම් ඒක ඔබතුමාම පොඩ්ඩක් සාධාරණව හිතලා බලන එක වැරදි. ඒකයි මම කියන්නේ. මම මේ තර්කානුකූලව ඔබතුමාට ඉදිරිපත් කරන්නේ මේ 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 රටේ බංකොලොත් භාවයේ නිර්මාණය වෙන්න ප්‍රධානතම හේතුවක් තමයි බිලියන 600ත් 700ත් අතර බදු සහන ලබා දීම. ඒක මුළු රටම පිළිගන්නවා. හැමෝම පිළිගන්නවා.
අරගලයක් නිර්මාණය වෙලා මේ රටේ මහා ව්‍යසනයක් ඇති වෙලා මේ 69 ලක්ෂයකින් පත්තුණු ජනාධිපතිව රටේ ජනතාව මහපාරේ ගිහිල්ලා බෙල්ලෙන් අල්ලලා එළියට දැම්මේ මේ ඛේද වාචකය නිසා. එතකොට මේ ඛේද වාචකයට අත්තුස්සපු පාර්ශවය පත් කරනවා නම් මේ ඛේද වාචකයට තුඩු දුන් හේතු කරුණු කාරණා පිළිබඳව හොයලා බැලීමේ කමිටුවේ සභාපති ධූරයට ඔබතුමාම පොඩ්ඩක් හිතලා බලන්න. තර්කානුකූලව පොඩ්ඩක් හිතලා බලන්න ඒක හරිද වැරදිද මම ඒ නිසා ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා බොහොම ගෞරවයෙන් මේක මම බොහොම තර්කානුකූලව ඉදිරිපත් කරන බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ රට බංකොලොත් කරන්නට බදු සහන ලබා දීමේ යෝජනාවට අනුමැතිය ලබා නොදුන්නු පාර්ශවයෙන් මේ සභාපති ධූරයට පත්තිරිකරන්න ඒක සෑ බලන්න තමයි මේ කමිටුව පත් කරන්නේ ගරු එමුතුමා හරි ඔව් ලංසමැතුමා තනායකතුමනි පාර්ලිමේන්තුවේ තියෙන සම්ප්‍රදායක් තේරීම් කාරක සභාවට කොහොමද පත් කරන්න ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය පළවෙනි එක දෙවෙනි එක එතුමාට මතක් කරන්න කැමති එතුමාගේ කාලේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණාම ඒ ආණ්ඩු ඉන්න ඇමතිවරු තමයි තේරීම් කාරක සභාවේ අති බෞතරයක් හිටියේ විපක්ෂෙත් හිටියේ ඒ ආණ්ඩු ඉදිරිය තුන්වෙනි කාරණාව තමයි එතුමාට අමතක වෙලා තියෙනවා මේ බදු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආපු ගමන් බදු අඩු කරන්න උපදෙස් දුන්නු මිනිහා තමයි එතුමාගේ උපදේශකයාද ආර්ථික පිළිබඳව. ඉතින් ඒකත් මම මතක් කරන්න කැමතියි. හරි කොහොම ඉස්සු. ඔව්. මේ ඔව්. විපක්ෂ නායකතුමා ඔබතුමා අවස්ථාව අරගෙන දැන් ගරු කතානායකතුමනි මම බොහොම ගෞරවයෙන් ඔබතුමාගෙන් නැවතත් වරක් ඉල්ලීමක් කරනවා. හරි. ඔහොම පැහැදිලිව මේ බිලියන 600ත් 700ත් අතර බදු සහනය මේ රටේ සුපිරි ධනවතුන්ට තමන්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට මුදල් ලබා දුන්නු ධනකුවේරින්ට ඒ ලබා දුන්නු සන්තෝෂමට අපි කිසිසේත්ම සම්බන්ධ නැහැ. අපේ උපදේශකවරුන් සම්බන්ධ නැහැ. මම මේ කතා කරන්නේ සිලෙක්ට් කමිටියේගේ බහුතරය ගැන නෙමෙයි. මම මේ කතා කරන්නේ සිලෙක්ට් කමිටියේගේ සභාපති ධූරයේ යන්නට ඕන අනිවාර්යෙන්ම බදු සහන ලබා දීමට අත්තුස්සපු නැති විරුද්ධ පාර්ශවයට කියන එක මම කියන්නේ. අපි කතා කරන්නේ ඒක සංයුතිය ගැන. ඒක සංයුතිය පැහැදිලි. ගරු කතානායකතුමනි මේ එතුමා ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය තමයි මේ රට බංකොලොත් භාවයට පත්ුණේ පසුගිය රජය විසින් ලබා දුන්න බදු සහනය නිසා රජයේ ආදායම කඩා වැටීම නිසා රට බංකොලොත් වුණා කියලා. මේ තර්කය සම්පූර්ණයෙන්ම සාවද්‍යයි ගරු විපක්ෂ නායකතුමනි. මොකද ඒක ඔබතුමා පිළිගත්තට මේ රටේ කිසිම ආර්ථික විද්‍යාත්මක විද්වතෙක් පිළිගන්නේ නැහැ. මොකද මේ රට මෙසේ බංකොලොත් වෙන බවට අපි සියලු දෙනා මේ මුදල් පිළිබඳ සම්පූර්ණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට මේ තත්ත්වය ඇති වෙන බව දැනගෙන මේ ගරු සභාව විසින් 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් 50ක් ඉදිරිපත් කරලා තියෙනවා රට බංකොලොත් වෙන එක වළක්වන්න. ඒ 50 ප්‍රධාන කරුණු තුනක් සඳහන් කරලා තිබෙනවා. එකක් තමයි නීතිය. මේ පාර්ලිමේන්තුව සම්මත කරපු නීතිය රජයේ අයවැලේකනේ හිඟය දලදේශීය නිෂ්පාදනයෙන් 5%ක් වෙන්න ඕනේ 2006 එදා ඉඳන් දිගට මේන ඕනේ ආණ්ඩුවක් ඒකට ඊට වඩා අඩු මට්ටමකින් පවත්වාගෙන යන්න ඕනේ. දෙක 2013 ලංකාවේ රාජ්‍ය ණය බර ප්‍රමාණය දලදේශීය නිෂ්පාදනයෙන් 65% අඩු කරන්න ඕනේ. තුන ලංකා ආණ්ඩුව විදේශ ණය සඳහා අපවෙන ප්‍රමාණය 4.5% ගේන්න ඕනේ. ඒ නීතිය දිගටම ඊට පස්සේ එන ආණ්ඩු විසින් අනුගමනය කළා නම් මේ රට කවදාවත් බංකොලොත් වෙන්නේ නැහැ. ඒ බංකොලොත් වෙන බව දැනගෙන තමයි මේ පාර්ලිමේන්තුවේ එවැනි නීතියක් සම්මත කළේ. එහෙනම් ඊට පස්සේ ආණ්ඩු කරපු සියලු දෙනාම බංකොලොත් භාවයට වග උත්තර කරුවෝ කියන එක තමයි තර්කානුකූලව ඉදිරිපත් කරන්න පුළුවන්. ඔව් සමින්දේවි සිරිමන්තුමා. ගරු කතානායකතුමා බොහොම ස්තුතියි. දැන් තේරීම් කාරක සභාවේ පත් කරලා තිබෙන්නේ රට බංකොලොත් වීම පිළිබඳව හොයන්නේ. ඒක බොහොම හොඳයි ගරු කතානායකතුමා. ඔබේ සමාජය විසින් රට විසින් මේ වෙනකොට මේ බංකොලොත් භාවයේ පිළිබඳව වග කියොත්තු කවුද කියලා දන්නේ. දැන් ආණ්ඩුවත් විපක්ෂියත් එදා ආණ්ඩුත් දැන් ආණ්ඩුත් පිළිබඳව කතා කරනවා ගරු කතාන වට තියෙන ප්‍රශ්නේ මේ රට පුරවැසියට තියෙන ප්‍රශ්නේ මොන තේරීම් කාරක සභාව පත් කරත් අවසානයේ ඒකෙන් අනාවරණය වෙන ඒකට සම්බන්ධයි කියන පුද්ගලයාට දඬුවමක් දෙන්න හැකියාවක් නැහැ. ගරු කතානායක විසින් තුමා විසින් අදපත් කරන මේ තේරීම් කාරක සභාවේ
horek aluana, e bangkolot bawa in, e kisi kenet, danuan den berenang garu katana, ketumani kali apa lagi, siapa horu tika allala, api hari kaman ini api kian hekai, kudamai rata heden nelang garu katana, ketumani, oyo butuma nam karena tering kara ke sabawi, raja pak shoro horuna, ranil likra mesing horuna, mepeti ne horuna, unga kudalan na puluang ni tiak gena garu katana, apa nape ma apa, bela, be daru otek ke, yan na onda, e mani tiak gena, garu katana, ketumani, mama. Mata ehuna mama kiyapu karanawata e aarthika vigrahata laba dunnu praticharaya garu kathanayakathumani oya bahubhuta ahala tamai rata bankolot thune hari oya tuition panti wala kiyana bahubhute hariyanne naha metanta oya tuition panti kathawa kiyala tamai mulu ratama bankolot thune garu kathanayakathuma mama ekak kiyannam den kiyenawa IMF agreement ekak hondai kiyala mata kiyanna 2020 mul kharthuwe Ape ratata dollar million siyakut IMF ekin laba denna tiyeddi kawuda hata ussala IMF ekin iwattune kawuda iwattune kawuda me haadeya tika me gollo tamai hata ussala kiwwe IMF apita epo IMF desha drohi IMF raja drohi dan lajja nathuwa andagena inna saramat galawala oluwe daagena dan metara enawa bahubhuta katha kiyanne hari hari mona vihiluwadda bohomi su kiyanne me nikan boru thiyeri danna enawa alis ali sabri mathuma ya garu pita inne garu kathanayaka thumani oya ekar ekarayakin vechcha bankolot wima nevey deda pot tatparaya denna 2015 wenakota 2005 ඉඳලා 2015 වෙනකොට ලංකාවේ ආර්ථිකය 7.2%කට වර්ධනය වුණා සාමාන්‍යයක් හැටියට. මේගොල්ලෝ පාලනය කරා 2015 ඉඳලා 19 වෙනකම් ආර්ථික වේගය කඩා වැටෙනවා 2.1%කට. මේගොල්ලෝ ණයට ගත්තා ඇමරිකානු ඩොලර් බිලියන 14.5ක්. DDO වලින් විතරක් ගත්තා 12.15ක් මේ පිටරටේ When a short term got the 2 billion, etakota COVID tibunet ne, pasku prahara tibunet ne, aragalet ne, etekkama Russiyave yuddhe tibunet ne. Ithin megollo karapu devalut mekata sambandhai. Eka pradhana de tamai, China tara karagatta aapu gamamma. Boruwata me port city eka nawaththala, avurudda tisse. Nawaththala nathi karala sampurnenma investment එක නැති කරලා දැම්මා නැති කරලා අවුරුදු එකමාරයකට පස්සේ තමයි ආයෙ බෝඩ් සිටිය පටන් ගත්තේ මේ හැමෝගෙම කිල්ලෝට වල කුණු තියනවා ඒ ඉඳ මේ එක්කෙනෙක් විතර කරපු දෙයක් නෙවෙයි අවුරුදු 40 50 30 කරපු දේවල් වල සමස්ත ප්‍රතිඵලය තමයි බංකොලොත් වීම මේගොල්ලෝ ලකුණු දා ගන්න හදනවා මෙතන පීඩසුමන වීරසිංහ මැතිතුමා වර්ගදානායකතුමනේ මං හිතන්නේ මේ විවාදය ආවට පස්සේ තේරින් කාර්ය සභාවේ කරන එක හොඳයි Wakian nona kau dekile beluati, mei desi uji paham adu adu asing wakian nona. Eka nisa mei desi uji paham kau ruhari nati kene kin nona, kisi kene kina si yere tuna tin nona, ani tiak tiak tino kau ruh tin nona, mei binajer wakian nona ya. Eka tehering kari sababi de kata bahakal lekar mu sababat duri samban duat, tenat karna samban duat, tebutu magi au dani yomu karan ne. Apa butu magi ilan ne, mei ka sadar na tehering kari sababak kin nona, mei tehering kari sababi terak ne be. Mei parlimen tu hadra tehering kari sababala sababat na ni yojeni akwen nona, mei parlimen tu la andu pakcha i pakcha i kina karna dekar witerak lagu wen na tu. Swadina putgalaya kithara mithiri 224 wakkiyana kena widiyata me parliamentaye aluth sanjutiya wenath sanjutiyak me parliamentaye aluth kandayama aanduwe hita boya vipakshaye innawa api wage vipakshaye hita boya aanduwe innawa eka nisa me sanjutiya galapena aakara karu katha naayakathumana therin kala sabha patkana mage point of board ekak wenna karu katha naayakathuma api assan karala bara dunna madravya kinidu kut neida Garu katana itu mana? Garu katana itu mana? Paling memang setuju yang dina, mei illi makere. Dia ni binadi dia denna. Garu katana itu mah hadan matukuran itu karena apa? Mei karena apa? Mei kalau lebaran karena binadi, tapi dia denna.
දෙන්න ඔබතුමා කතා කරගෙන යන්න නැත්නම් ඔබතුමාගේ අවස්ථාව ගන්න මේක ප්‍රධානායකතුමා මේ මස කරන්න හදපු කාරණාව මයික් එක නොදුන්නක් කමන්න අහගන්න අපි ඉල්ලපු තේරින් කාර සභාපතිවරයා පත් කරන්නව නැතුව වෙනාය පත් කරනවා එතකොට ඒක අසාධාරණයි එතන අපි ඉල්ල සභාපතිවරයා නෙමෙයි සමාජිකයෙක් කිදිරවත් ඉල්ලපු මිනිහවත් නැහැ ඒක නිසා තේරින් කාර සභාව පත් කරන්න සාධාරණ නියෝජනයක් දෙන්නේ පත් කරන සම්බන්ධ තේරින් කාර සභාවක් කියනවා දැන් Garu katakan aja tuh mani. Garu katakan aja tuh mani. Ini karena tekma itu mereka katakan dengan ini, terus palemim suhuti bandu ini, mereka karak sa, tayring karak sa bawa patkiri, muka deh, dahadin aja kandang ini dia muli mereka ilim kari api. Aur udah gihilar mereka patkiri mas sambandu suhuti bandu ini, itu karena ilim karpoi mereka karak sa bawa tulis city itu muka deh, metu mereka itu aja mandi ada palemim itu sanggih itu wenas selat ini, wenas selat itu sanggih itu sambanding, obat tu mereka karuni kawadan ini, jomu itu, mana itu loko asadar, nakuna mereka palemim itu menteri orang. Nam niyojane kiri. Pakshanaya kenging na resi medhi tirne karagena dipatting nangatte. Oh, Virakkodi mantri thuma. Garu kathanayaka thumani me api parliamentuwe katha karanneva eliye minissu ahang innawa. Eliye minissunta amathaka vela naha. Den tamunna obathumata mathaka athi api yahapalana aanduwe indala eliyata ave Ranil Wickremesinghe mathithuma aarthike vinasha kara kiyala etumata erihiva genapu viswasa bangayata pakshawa. Ini Ewa nikah ngamat tak kebela lagi. Dan katakan no apa Alisa primati tu malah. Me kisi madya kunene. Sial lagal lah tiennya beda kan dah. Leh inda. Karu katakan aja tu mani. Karu lu agal lah. Me katanya hamadena ama sambandai. Dan sambandai macam pradaniya kenal lah. Arti ke hadan na hadan orang kene kepilih pada. Prasne ati no. Eni sa. Obat tu bagi ngapi ahanne. Karu lu agal lah. Me sabab. Me khamitu ata. Nisi niyojanaya laba denna me siyalla eliyata enna janathawa sadharanaya balaporuththu wenawa une mokadda wenne mokadda karanna yanne mokadda kiyana eka apita wada janathawa dannoy kiyana eka therum ganna bohoma stuti ow dilan garu kathanayaka thumani dan me prashnaya me me digerama katha karanna one ne namuth dan janadhipathi thuma iyeth hari pereda hari mahinda marawada thuma ge mokada utsavayakata gihilla එතුමා රටටම ඇහෙන ලෝකෙට ඇහෙන කිව්වා විරුද්ධ පක්ෂයයට එකතු වෙන්නේයි කියලා මේ රටේ ප්‍රශ්න විසඳන මේ ජනාධිපතිතුමා කිව්ව එක මම දැක මාධ්‍ය එහෙම යනවා කතානායකතුමා මීඩියා මගින් තනිය උත්සවෙදී දැන් එතකොට දැන් සෙනසුරාදා තමයි විපක්ෂයේ අයගේ කතා කපලා හතාමාට මේ මේ වැඩේ කරන්නේ එතකොට අපිට ආපු පණි අපිට ආව පණිවිඩය තමයි විරුද්ධ පක්ෂය ඕන්නේ නැහැ කියන එකිට දවස් දෙකකට පස්සේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගිහිල්ලා කිව්වා එන්න එකතු වෙලා හැබැයි රට හරට ආදමු කියලා. දැන් රට බංකොලොත් වෙච්ච හේතු හොයන හදන කාරක ස්වභාවයේදීවත් ජනාධිපතිතුමාට පුළුවන් පෙන්වන්න මේ එතුමා හරිම අවංකයි විරුද්ධ පක්ෂ සම්බන්ධ කරගන්න කියලා. හරි එතුමනි එතුමයි කතා කරන්නේ walk the talk. Now he can walk the talk if he wants. නැත්නම් වෙන කරුකතානායකතුමනි කරු මන්ත්‍රීතුමා ඕක ඕක වෙන නැත්නම් වෙන කරුකතානායකතුමනි මේ ප්‍රශ්නේ ඉස්සරහට තියාගෙන ආණ්ඩුවට යන්න බලාගෙන ඉන්න අය මෙහි ඉඳලා ලකුණු දා ගන්න හදනවා හරි බොහොම එහෙම නැත්නම් තව මොන විකාර කරනවා ඒ නිසා මේකේ අලංකව කරනවා නම් කරමු එහෙම නැත්නම් අතාරදාම් ඔව් මුසාමි කරුකතානායකතුමනි මද්‍රව්‍ය ව්‍යාප්ති වීම වැඩි වීම පාලනය කිරීම සඳහා කාරක සභාව යෝජනා කළේ අපි. එතකොට ඒ යෝජනාවට කතානායකතුමනි ජයන්ත සමරවීර මන්තුමා තමයි යෝජනා කළේ. නමුත් ඒ නම ඇතුළත් වෙලා නැහැ. දැන් ඔබතුමා කිව්වා මේ නම් යෝජනා කරන්නේ පක්ෂනායක රැස්වීමේ කියලා. එතකොට මේ අපි විපක්ෂේ නියෝජනය කරන අපේ මන්ත්‍රීතුමන්ලා 13 දෙනාට පක්ෂනායක රැස්වීමේ නියෝජනයක් නැහැ. එතකොට විපක්ෂනායකතුමත් එකඟ වුණා ගරු සභානායකතුමත් එකඟ වුණා මේ පක්ෂනායක රැස්වීමේ ප්‍රමාණය වැඩි කිරීම සඳහා කතානායකතුමනි. හරි. එතකොට මේ එකඟතාවයේ තාම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපට තේරෙන්නේ නැහැ අපි මන්ත්‍රීවරු 13 දෙනෙකුට පක්ෂනායක රැස්වීමේ කිසිම නියෝජනයක් නැතුව එතන දේවල් අපි දැනුවත් නැහැ අපේ මැදිහත් වීමක් නැහැ. එතකොට ඒ නිසා 3 දෙනාටත් එක්කෙනෙක් ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ. 3 දිනාටත් එක්කෙනෙක් ලැබෙනවා ඔවුන්ට අවස්ථාව ලැබෙනවා එතකොට අපි 13 දිනකට ඒ අවස්ථාව අහිමි කිරීම ගැන අපි බලවත් ලෙස කනගාටු වෙනවා අපි තාම කාර්මික ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා අපට ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න මොකද ගරු සභානායකතුමත් විපක්ෂ නායකතුමත් මේකේ ප්‍රමාණය වැඩි කරලා අපට කෙනෙක් ලබා දීමට සූදානම් බවට අපට ප්‍රකාශ කළා හරි බොහොම ස්තුතියි ඔව් කාරණා දැන් මේ රට ආර්ථික අර්බුදයකට පත් වෙලා තියෙන වෙලාවේ
විපක්ෂයට ආරාධනා කරාට විපක්ෂය සමහර අවස්ථාවන්දී තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන බව අපි දකිනවා. බදු අඩු කරාම බයිනෝ අඩු කරා කියලා වැඩි කරාම බයිනෝ වැඩි කරා කියලා. මේක ඒගොල්ලන්ගේ අරමුණක් නැහැ. ඒගොල්ලන් දේශපාලන න්‍යායපත්‍රයකට යනවා කියුවේ ඒකයි. ඒ නිසා තමයි බන්දුල ගුණවර්ධන ඇමතුමත් ඒ වගේම අලිසබ්‍රේ ඇමතුමත් මේ රටේ ආර්ථික බංකොලොත්භාවය පිළිබඳව කරුණු පැහැදිලි කරලා මේක එක රජයකට නෙමෙයි පසුගිය කාලෙම මේකට අඩු වැඩි වශයෙන් මේ 225 දෙනාම මේක නියෝජනය කරපු ඒ කාලේ ඉඳන් වග කියන්න ඕනි කියලා කියන්නේ. ඒ නිසා මෙතන සභාපතිවරයා පත් කරනකොට ඒ සභාපතිවරයා පත් කිරීමේ වගකීම මෙතන අපි නම් ටික ඉදිරිපත් කරාම එතනින් ඇති නම් කරලා තියෙන. ඒ නිසා හොරාගේ අම්මගේ පේන අහනවා නම් කවුරු පත් කරත් ඒක වෙනවා. ඒ නිසා මේක විවාදයකට ගන්නේ නැතුව නැත්නම් දැන්ටමත් ප්‍රමාද වෙලා තියෙනවා කාලය පිළිබඳව ගැටලුවක් වෙන නිසා අපිට මේක කරගෙන යන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මගේ තීරණයේ වෙනසක් නැහැ. මතුසනසන් මන්ත්‍රීවරයන් මා විසින් පත් කරන ලද බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි. නීතිඥ පවිත්‍රාදේවි වන්නියාරච්චි මැතිණිය, ඩී.වී. චානක මැතිතුමා, විජිත හේරත් මැතිතුමා, මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා, ඉරාන් වික්‍රමරත්න මැතිතුමා, අශෝක් අබේසිංහ මැතිතුමා, ජයන්ත කැටගොඩ මැතිතුමා, හර්ෂණ රාජකරුණා මැතිතුමා, මේජර් ප්‍රදීප් උඳුගොඩ මැතිතුමා, සංජීව එදිරිමාන්න මැතිතුමා, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මැතිතුමා, ශානික්‍යන් රාසිපාත්‍ර රාසමාණික්කම් මැතිතුමා, මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.